රයිට් ළමයි දැන් මේ කතා කරන්න බැලුවේ මේ දවස්වල පොඩි කතාවක් යනවා නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එල්ල කදාගෙන යනවා ඔවුන්ගේ මාසික වැටුප කොවිඩ් අරමුදල සඳහා පරිත්‍යාග කරනවා එනිකන් එල්ල කදාගෙන යනවා මම හිතන්නේ යාලා එකකින් අපේක්ෂා කරන ඇති අනිත් රජයේ සේවකයනොත් විශේෂයෙන් ගුරුවරු එහෙම තමන්ගේ වැටුප කොවිඩ් අරමුදල සඳහා පරිත්‍යාග කරයි කියලා හරි එහෙම යාලා අපේක්ෂාවක් ඇති එහෙම මොකක් හරි බලාපොරොත්තු වෙනවා ඇති එතකොට දැන් මේ අපි දැන් අපි මේ මාසෙක විතරක් නෙවෙයි අපි දැන් අවුරුදු 24ක් තිස්සේ අපේ වැටුපෙන් භාගයක් රජයට පරිත්‍යාග කළා තියෙන්නේ පැහැදිලිද ඒ කියන්නේ දැන් අවුරුදු 24ක් තිස්සේ අපේ වැටුපෙන් භාගය අපි ගන්න අපිට භාගයක් අපි රජයට දීලා තියෙන්නේ අවුරුදු 24ක් තිස්සේ ඒක පැත්තක් අනිත් පැත්තෙන් දැන් අපි දැක්ක අපි දන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාද ටික විශේෂයෙන්ම කැබිනට් අමාත්‍යවරයෙකුට ලැබෙන වරප්‍රසාද ටික හරිද දැන් මම මේ වරප්‍රසාද දිහා බැලුවම කල්පනා කරා ඇත්තටම යාළුවා වැටුපක් ගෙවන්නේ ඇයිද කියලා නේ මට හිතුණා ඔන්ට වැටුපක් ගෙවන්නේ ඇයිද කියලා වාහන මාර්ග ගාණක් දෙනවා හරිද ඊට පස්සේ ලක්ෂ ගාණක් වටින නිවාසයක් දෙනවා මාසිකව ඉන්න නිවාසයක් දෙනවා හරිද ඊට පස්සේ ගත්තාම තව පහසුකම් හරිද දුරකතන පහසුකම් ජල බිල් හැම දෙයක්ම දෙනවා එහෙම දීලා තව වැටුපකුත් දෙනවා පැහැදිලිද එහෙම දීලා වැටුපකුත් දෙනවා එතකොට බලන්නකෝ ඉතින් මන්නම් කියන්නේ දැන් මම නම් ඇත්තටම දැන් අපිට ගුරුවරු වෙලා අපිට ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ ඇමතිවරුන්ට දෙන පහසුකම් ටික දෙනවා නම් මේ සත්තයි මන්නම් වැටුප එපා කියලා කියනවා වැටුපක් ඕනේ නැහැ නේ මොකටද වැටුපක් මේ ජීවිත කැල ගැට ගන්න යන්නේ මේ වැටුපක් අපි හොයන්නේ එතකොට ඒ තියෙන පහසුකම් ටික වැටුප ඕනේ නැහැ ඒ අනම්මනම් දීමනත් එක්ක ගත්තාම මං හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට මාසෙට ලක්ෂ 6ක් වගේ එනවා හරිද එතකොට ආයේ වැටුපක් ඕනද කියලා මම කියන්නේ මේ දිගටම යන වැටුප කපා ගන්න ඕනේ කියලා මගේ අදහස නම් තියෙන්නේ ඒක පැත්තක් තව ආයේ අපි දැක්ක පහුගිය කාලේ මේ ඇතම් රාජ්‍ය සේවකයින් ඒ වගේම ආණ්ඩුවට කඩේ යන සමහරු මේ හැදුව ගුරුවරුන්ගේ වැටුප ගුරුවරු ටික කාලයයි මාස 3ක් ගෙවල් වල ඉන්නේ වැඩ කරන දවස් මෙහෙම මෙහෙම කියලා හැදුව වැටුප. දැන් මං ඊ අයගෙන් අහන්න කැමති දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දවස් කීයක් සහභාගී වෙනවද ඒකට? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දවස් කීයක් සහභාගී වෙනවද පාර්ලිමේන්තු වැඩවලට? එතකොට එහෙනම් එයාලගෙත් ඒ දවස් ගන්න හදන්න පුළුවන් එයාලගේ ලැබෙන ලක්ෂ 6 විතර එම් බෙදන්න පුළුවන්නේ. එහෙම එකක් නෑ. අදාළ කරන කාර්ය සහ ඒකේ ගුණාත්මක භාවය තමයි බලන්න ඕනේ. හරි අවුට්පුට් එක හොඳයි නම් කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඒ නිසා අර මේ ඒ වගේ වැරදි ක්‍රියාවන් කරන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි අපේ ළමයින්ට කියන්න ඕන පුතාලා දැන් මේ රජය කොරෝනා මේ ප්‍රශ්න විසඳන්න මාර අසාර්ථක වුණානේ. ඒ අසාර්ථක වෙච්ච වෙලාවේ රජය දැන් කාගේ පැත්තටද ඇඟිලි දික් කරන්නේ ගුරුවරුන් පැත්තට. හරිද? අපි දැක්ක කතා කරන සමහර අය මේ ගුරුවරු පොකුරක් ආයෙත් බිහි වෙයිද දන්නේ නැහැ කියලා නිකන් බිහි වුණා වගේ හරියට. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කී දෙනෙක් පොසිටිව් වුණාද? එතකොට ඒ ඔක්කොම එහෙනම් අපිට හොරෙන් ගුරුවරගලට ඇවිල්ලා ඉඳලා තියෙනවා හොරෙන්. නේද? අපිට හොරෙන් ගුරුවරගලට ඇවිල්ලා තියෙන මේ ඉඳලා තියෙනවා. ගුරු උද්ඝෝෂණ වලට ගිහිල්ලා කවුරුවත් එහෙම පොසිටිව් වුණේ නැහැ. ඇයි අපි දැක්කනේ අර මේ අපේ ස්වාමින් වහන්සේලා ඒ වගේම ඔය අපේ නායකත්වය ගත්ත අය අර කොහෙදෝ තරන් ගිහිල්ලා මුඩුකුවක දාගෙන හිටියා. දාලා PCR කර ඔක්කොම නෙගටිව්. හරිද? රැපිඩ් ඇන්ටිජන් කරා සියල්ල නෙගටිව්. ඒ වගේ තමයි අපි දැක්ක මං හිතන්නේ නුවරද මන් දන්නේ ඒත් මං දැක්ක එක්කෙනෙක් මේ බලෙන් අල්ලගෙන PCR කරන්න ර යනවා හරිද බලෙන් අල්ලගෙන යන්නේ ඒ කියන්නේ ඔහුගේ ඔක්කොම මේ දෙපාරක් විතර මං හිතන්නේ ඇන්ටිජන් කරලා දෙකම නෙගටිව් ආයේ බලෙන් PCR කරන්නත් එක්ක යනවා එහෙම අවස්ථාවක් ඒ දැක්ක ඒ කියන්නේ රජයට ලොකු වමනාවක් තියෙනවා මේ ගුරුවරු නිසා තමයි මේක ඇති වුනේ කියන එක උළුප්පාදක් වන්න අවශ්‍ය වුණා ඉතින් ඒ කියන නින්දිත ක්‍රියාවට අපේ මල්ලත්තාවල ඉස්කෝලේ ගුරුවරයෙකුත් මං දැක්ක වුණා අපි අඳුරන ගුරුවරේ එයාටත් නිකන් අර මරණ දැන්වීමක් හදලා දාලා තියෙනවා නිවන් සැප ලැබේවා කියලා. අර මිනිස්සයා ජීවතුන් අතර ඉන්නවා. ඔය දාන පෝස්ට් වල ගොඩාක් ළමයි. හරිද? ඔය දාන පෝස්ට් වල ගොඩාක් අය එක්ක කලින් මැරිච්ච මොනවා හරි එකක්. හරිද? මේ වෙලාවේ ඕන වෙලා තිනවා මේ කඩේ ආණ්ඩුවට කඩේ යන උන්ට ඕන වෙලා තිනවා මේ කොරෝනා මර්ධනයේ මේ ඇතිකලේ ගුරුවරු මේක මේ ව්‍යාප්ත කලේ ගුරුවරු ගුරු උද්ඝෝෂණ නිසා තමයි මේක ඇති වුණේ කියලා හේතු ගණන අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා තමයි මේක මේ කරන්නේ. පැහැදිලිද? ඒතකොට යුක්‍රේන් ජාතික මේ රටට සංචාරක වශයෙන් ගෙන්වුවේ අපිද?
විදේශ සංචාරක කොච්චර ගෙන්නුවාද? එතකොට ඒ ඒ ඒ වයින් ඇතිවිච්ච බලපෑම ඒ මුකුත්ම කියන්නේ. කියන්නේ මොකද ගුරුවරු උද්ඝෝෂණය කරපු නිසා තමයි මේ කොරෝනා වැඩි වුණේ කියලා. හැබැයි අද වෙනකම්ම උද්ඝෝෂණය වලින් ගුරුවරයෙක් මේ පොසිටිව් වුණා, උද්ඝෝෂණ වලට ගිහිල්ලා පොසිටිව් වුණා කියලා කියන්න කිසිම සාධකයක් නැහැ. ඒ නිසා ඒ ආණ්ඩුවේ නිර්ලජ්ජිත ක්‍රියාවලිය. හරි අර ජීවතුන් අතර ඉන්නේ උන් පවා මරනෝ ඉදිරිය හදලා පෝස්ට් හදලා හරිද? ඒ ඒ කරන මේ ජරා ක්‍රියාවන් අපි පුතා තරයේ හෙලා දකිනවා. හරි තරයේ හෙලා දකිනවා. ඒ නිසා පුතාලා ඔයාලා සත්‍ය සත්‍ය විදියට දකින්න පුරුදු වෙන්න. අසත්‍ය අසත්‍ය විදියට දකින්න පුරුදු වෙන්න. ඒ ඇති වෙන මොනාවක් තෝන්නේ. හරි යාලුවනේ, ලංකාපේ ටීවී YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.